චතුරාරක්ෂ කර්මස්ථාන මෛත්‍රී භාවනා කර්මස්ථානය මෙම මෛත්‍රී කර්මස්ථානය භාවනා කිරීමට කැමැති ඔබ මේ පුද්ගලයන් කෙරෙහි ආරම්භයේදී මෙත්තා භාවනා නොකළ යුතුය. මේ පුද්ගලයන් කිසි විටකත් මෛත්‍රිය නොවැඩී යුතුයයි මෙත්තා භාවනා අතින් පිරිහීමට පත්වීමට හේතුය හැකි පුද්ගලයාන් දැන ගතයුතිය අපිය පුද්ගල එනම් අප්‍රය අමනාප පුද්ගලයාන් දෙක අතිපිය සහයක එනම් ඉතා අප්‍රිය සමීප සහයක පුද්ගලයන් තුන මජජත්ත පුද්ගල එනම් ප්‍රිය නැති අප්‍රියත් නැති මධ්‍ය्यස්ථ පුද්ගලයාන් හතර වෛරී පුදග්ගල නම් සතුරු පුද්ගලයන්. මෛත්‍රී ධ්‍යානය ලබාගැනීමට පෙරාතුව මේ පුද්ගලයන් හත්‍රවර්ගය අරමුණුකොට මෛත්‍රය නොවැඩිය යුතුයි. මෛත්‍රී ධ්‍යානය ලබාගට්විත අත්ත අතිපිය මච්චත්ත වේ වයිරී යන පිළිවෙලෙන් මෛත්‍රී ධ්‍යානය ලබාගැනීම සඳහා වැඩිය හැකිය. කෙසේ නමුත් මේ පුද්ගලයෝ විශභාග නොවූ පුද්ගලයෝමය සජීවී පුද්ගලයෝමයගේ යුත්තාහ ලිංග විසභාග එනම් ලිංගේ අතින් සමන වූ පුද්ගලයාද එම ගොඩට අයත්්‍යය මේ පුද්ගලයාට විශේෂකොට මෛත්‍රී නොකළ යුතුයි ස්ත්‍රී යෝගීහු වනාහි පුරුෂයකු අරමුණු කොට විශේෂකොට මෛත්‍රිය නොවැඩිය යුතු පුරුෂ යෝගී පුද්ගලයෝ, ස්ත්‍රියක් අරමුණුකොට විශේෂකොට මෛත්‍රියය නොවැඩී යුතුයි. රාගය පහලවිය හැකිමින් මෙලෙස විශේෂකොට විසභාග පුද්ගලයන්ට මෛත්‍රිය නොවැඩී යුතු වන්නාහ. ඇය කාලකත පුද්ගලයා එනම් මියගිය පුද්ගලයන්ට කිසි විටකත් මෛත්‍රිය නොවැඩී යුතුයි. හේතු දැක්වීම අප්‍රය පුද්ගලයා ප්‍රිය පුද්ගලයා හා සමතන තබාගෙන මෛත්‍රිය වැඩීමේ දී වෙහෙසට පත්විය හැකිය අතිපිය සහයක පුද්ගලයා මජ්ජත්ත පුද්ගලයකු හා සමානසයේ සලකා මෛත්‍රය කිරීමේ දී ද වෙහෙසට පත්වන්නේය. මේ අතිපිය සහයක පුද්ගලයාගේ සන්තානයේ යාන්තමට හෝ දුකක් පහල වනවා දුටු කල ඒ අනුව තමා සිතට දුගගන්නා තත්ත්වයට වැටී ආයකවද පෙළීමට පත්විය හැකය. මජ්ජත්ත පුද්ගලයාට ගෞරෝණීය පුද්ගලයකුසේ සලකා හෝ ප්‍රිය පුද්ගලයකුසේ සලකා, මෛත්‍රී භාවනා වඩන්නාවෙසට පත්වන්නේය. වෛරී පුද්ගලයා නැවත නැවතත් මතක් කරන යෝගාවචරයාට තරහා දවේශය පහළවිය හැක්කේය. මේ නිසා මෙම පුද්ගල හතරවර්ගයට්ට මුලින් මෛත්‍රී භාවනාව නොවැඩී යුතුයි. ලිංග අතින් සමාන නොවූ එනම් ලිංග විසභාග පුද්ගලයා කෙරෙහි රාගේ පහලවිය හැකි බැවින් විශේෂකට මෛත්‍රී භාවනා නොකොළේතු වන්නේය. එහෙත් මෛත්‍රී ද්‍යානයට පත්වූ පසු සීම සම්බේදය කිරීම සඳහා. සබ්බේ ඉත්තිියෝ එනම් සියලු ස්ත්‍රීහු සබ්බේ පුරිසා එනම් සියළු පුරුෂියෝ ය ලසට මෛත්‍රියය වැඩිය හැකිය මරණයට පත්වූ පුද්ගලයාන්ට වනාහි මෙත්තා භාවනාව කළේ නමුදු මෛත්‍රී අර්පනා ධ්‍යානයට පත්විය නොහැකිය උපචාර ධ්‍යන සමාධියයට ද පත්වියන හැකිය මේ නිසා මාරණයට පත්වූ පුද්ගලයන් අරමුණු කොට මෛත්‍රියන වැඩිය යුතුයි මෙ විශුද්ධි මාර්ගය පිටු දෙසය දහ ෛත්‍රිය වැඩියයුතු පුද්ගලයන්ගේ පිළිවෙල එක අත්ත එනම් තමා දෙක පිය එනම් පියහෝ අතිපිය ගරු පුද්ගලයා තුන මජ්ජත්ත එනම් ප්‍රියත් නොවූ අප්‍රියත් නොවූ මධ්‍යස්ත පුද්ගලයා හතර වෛරී පුද්ගලයා සතර පුද්ගලයන් කෙරෙහි ක්‍රමාණුකූලව මෛත්‍රය වඩන්න ආරම්බේදී තමාම මෛත්‍රය වැඩීම හුද තමාම සාක්ෂය කොට ගැනීම සඳහා වන්නේය ඉන් අර්පනා ධ්‍යනයට පත්වීම නොවන්නහ පුද්ගලෙක් වර්ෂ සියක්කාලයක් වර්ෂ දහ සක්කාලයක් අහං සුකිතෝ හෝමී එනම් කයින් සිතින් සෝපත්වූුවෙක් වෙම්වා ජන ආකාරයට ක්‍රමයෙන් ඉදින් තමාට මෛත්‍රිය කරන්නේ නමුත් එම යෝගාචර පුද්ගලයාගේ සන්තානයේ අර්පනාධ්‍යානය මොනම ක්‍රමයකින්වත් පහළවිය නොහැක්කේය. අහං සුකිතෝ හෝමී එනම් මම කයින් සිතින් සෝපත් වූවෙෙක් වෙම්වා යැයි තමාටම මෛත්‍රය කරන්න වූ යෝගාචර පුද්ගලයාගේ සන්තානයේ තමා සුකේට කැමතිසේ දුකට අකමැතිසේ, දීර්ගාශ කැමැතිසේ මරණට අකමැතිසේ ඉතිරි සියලු සත්වයෝධ සැපේට කැමැත්තාහු දුකට අකමැතිවන්නෝය දීර්ගාශෂ්ක වීමට කැමැත්තෝය වන්නාහු. යැයි මෙලෙස තමාර්ම සාක්ෂිකොට අනිකුත් සත්වයන්ට අභිවූරුදිය සුවය කැමති සිත පහළ විය හැක්කේය. සංයුත නිකායක එකසිී හතලිස් දෙක පිටුව, කුද්දක නිකායක දෙසේ විසි දෙක පිටුවෙන්. සබ්බා දිසා අනුපරි ගම්ම චේතසා නේවජගගෝ පියතර මත්තනා ච්චි ඒවංපියෝ, පුතු අත්තාා පරේසාං තස්මාන හින්සේ පරං අත්த்தකාමෝ තේරුම සියලු දිසාවත්ම සිතින් පරිීක්ෂාකාරීව ඉතාමත් ක්‍රමාණුකූලව සොයා ඇවිද බැලුවද තමාට වඩා ප්‍රිය කරන කැමතිවන අනෙකුත් සත්ත්යෝ තමා කිසිම දිසාාවක නොදකනු ඇත මෙලෙස තමාට වඩා කැමති ප්‍රිය කරන කෙනෙකො නොදැකීම නොලැබීම නිසා තමාමෙන්ම අනිකුත් එක්කෙක් සත්වයෙක් ද තමතමාටම ප්‍රිය කරන්නේය කැමතිවන්නේය මේ නිසා තමාගේ අභිවෘදිය සුකය කැමතිවන්නා වූ පින්වත් ඔබ අනිකුත් සත්වයන්ට හිංසා නොකළ යුතුය මේ අනුශාසනාව අනුව චිත්ත ධාතුව මුදුභාවයට පත්වීම සඳහා අනුකම්පාව සම්පූර්ණීම සඳහා ප්‍රධමයෙන් තමාට තමාම ටිකවේලාවක් මෛත්‍රිය මෙසේ වඩන්න එක අහන් අවේරෝ හෝමී දෙක අව්‍යපජ්ජෝ හෝමී තුන අනීගෝ හෝමී හතර සුකිී අත්තානං පරිහරාමී තේරුම මම වෛර නැත්තෙක් වෙමි දෙක තරහ නැත්තෙක් වෙමි තුන නිදුක් නීරෝගී වෙමි හතර සුවපත් වෙමි. සිතේ මරදුභාවය කර්මණ්්‍ය භාවය අනුකම්පා සහගත භාවය ශක්තිමත්ව මහත්ව පැමිණි විට අනිකුත් සත්වයන්ට යොමුකොට මෛත්‍රිය වැඩිය හැක්කේය මෙසේ සිත මරුදු කර්මණ්ඥ වූ තැත්තා අනුකම්පා සහිත තනැත්තා අනකුත් සත්වයක අර්මුණුකොට මෛත්‍රී භාවනා වැඩීමේදී සිතේ කිසි පැකිලීමක් නැතිව වෙහෙසක් නැතිව පහසුවෙන් මෛත්‍රය වැඩිය හැකි පුද්ගලයෙක් වෙයි. තමාටම තමා මෛත්‍රයේ වැඩීම ඉතා දීර්ගව කිරීමට අවශනවන්නේය. තමාගෙන් පිට වෙනත් සත්වයකුට මෛත්‍රිය ධ්‍යානයට ළඟාවන්නතුරු මෛත්‍රයේ වැඩීමට අවශ්‍යනම් පහත සඳහන් වැඩපිළිවෙල අනුව පුොහුණු කරන්න. ප්‍රිය ගරුභාවනීය සමාන වූ ලිංගෙන් යුත් පුද්ගලයා. පින්වත් ඔබ තමා සාක්ෂාත් කරගත් ආනාපාන චතුරුතද්‍යානය සමාධිය වේවා හැකියාව ඇත්නම් ඕදාත කසින චතුරුතද්‍යාන සමාධිය වේවා යොදාගෙන සිතේ ආලෝක ප්‍රභාස්වරය දිදුලන තරමට නැවතත් සමාධිය තහවුරු කරගන්න. ඕදාත කසින සමාධිය වඩා සුදදුසුය මේ සමාධයේ හා ආලෝක ප්‍රභාස්වර ශක්තියේ උදව්ෙන්ද මේ සමාධයේ ශක්තිමත් උපනිශ්්‍රය ශක්තිය උදව්වෙද බලවත් වූ පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව සුමුදුද පහසුද වන්නේය මක් නිසාදයත් මෙම චතුළුතද්‍යාන සමාධය නිසා ඔබගේ සිත අනංගන විගත උපක්කිලේස එනම් රාගදෝස මෝහ ආදී කෙලෙස් කසටයන්ගෙන් වෙන් වූ පිරිසිද වූ මුදුභූත එනම් මරොදුභාවයට පත් වූ කම්මනීය ම් භාවනාව වැඩීමට කර්මං්‍ය වූ පරිසුද්ද පරියෝදාාත එනම් හත්පසින් පිරිසිදු වී දිදුලන ප්‍රභාසවර බවට පත් වන්නේය. මෙලෙස උපනිශ්වය ශක්තිය බලවත් වූ ඉට පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව සුමුදු ලෙස පහසුවීම ඉතා කෙටිකාලයක් තුළ සිදුවෙනවා පමණක් නොව මෛත්‍රී ශක්තිය සම්පූර්ණ වීමට ඒ උපකාරද වන්නේය. මෙලෙස පිරිසිදු ආලෝක ප්‍රභාස්වරය දිදුලන ලෙසට පත් වූ විට පින්වත් ඔබ තමාට ප්‍රිය වූ ගරුභාවනීය වූ සමාන ලිංගික පුද්ගලයකු ඉදිරිපත් කරගෙන අරමුණු කරන්න. ඔබගේ චතුරුතද්‍යාන සමාධිය නිසා පහළ වූ ආලෝක ප්‍රභාස්වරය ඔබගේ හාත්පස දසදික පැත්‍රී පවතින්නේය ඔබ මෛත්‍රිය සඳහා අරමුණු කළ පුද්ගලයා මේ ආලෝක ප්‍රභාස්වරය තුළ ජීවමානව මෙන් ඉදිරිපත්වනු ඇත එම ප්‍රිය ගරු පුද්ගලයාගේ හිඳගෙන සිටින ඉර සිටගෙන සිටින ඉරියාව යනාදී ඉරියව් අතරින් තමා ඉතාමත් කැමති ඉරියාව තෝරාගෙන එය අරමුණු කරන්න ඉදිරියේරයන් හතරක් පහක්තරම් ආසන්නේ සිටින ලෙසට අරමුණු කරන්න. ඒ ප්‍රිය ගරුභාවනිය තැනැත්තා ආලෝක ප්‍රභාසුවරය තුළ පැහැදිලිව දැකීමට හැකි විට පහත සඳහන් ලෙසට මෛත්‍රිය කරන්න. අයං සප්පුරි සෝ අවේරා හෝතු අව්‍යාපජ්ජෝ හෝතු අනිගෝ හෝතු සුකී අත්තානං පරිහරතු තේරුම මේ සත්පුරුෂයා නැත්තම් ප්‍රිය ගරුභාවනීය පුද්ගලයා වෛර නැත්තෙක් වේවා තරහ නැත්තෙක් වේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා මේ මෛත්‍රිය වඩන ක්‍රමහතර හතර වතාවක් වඩා බලන්න පසුව මේ ක්‍රම හතර තුළින් තමා කැමති එකක් තෝරාගන්න නිර්්දසුන් ලෙස සුවපත්වේවා යන මෛත්‍රී වඩන ක්‍රමය තෝරාගන්නේ ය සිතමු එම සත්පුරුෂයා සුවපත්වී සතුටුව සිරිනා ස්වරූපය අරමුණුකොට සම්පූර්ණ උත්සාහයෙන් එම සත්පුරුයා සිතින් සෝපත්වේවා සිතින් සුවපත්වේවා යි බොෝ වාරයක් මෛත්‍රිය වඩන්න හුගේ ස්වරූපය භාවනා සිතෙහි ඉතා සාමකාමීව සමීප පිහිටි විට ධ්‍යානාන්ගයන් පිළිබඳව විමසා බලන්න ප්‍රථමද්‍යානය දවිතිය ධානය ත්‍රතිය ධානය තෙක් ක්‍රමාණුකූලෝ භාවනා වඩන්න. අනතුරුව එහෙත සඳහන් මෛත්‍රිය වඩනා වචන අතර එකකක් අනුව ත්‍රෘතිය ද්‍යානය ලබනතෙක් ක්‍රමානුකූලෝ මෛත්‍රිය වඩන්න මෙහිදී වර නැත්තෙක්ේවායි මෛත්‍රිය වඩන්නේනම් වරනැති සොරූපයද තරහනැත්තෙක් වේවායයි මෛත්‍රිය වඩන්නේනම් තරහ නැතිව සිටින ස්වරූපයද නිදුක් නීරෝගී වේවායයි මෛත්‍රී වඩනවිට නිදුක්ව නීරෝගීව සිරිින ස්ොරූපයද සූපත්වේවායයි මෛත්‍රිය වඩනවිට සුවපත්ව සිටින ස්ොරූපයද යන ලෙසට ඉදිරිපත් කර ගනිත්වා මෛත්‍රියද ්‍යාන එක එකක් වශයෙන් වසීභාව පහ අනුව අභ්‍යාස කළයුතුය. වෛර නැත්තෙක් වේවා යනාදී පල අපේක්ෂා කරන සතරාකාර ප්‍රාර්ථනා සිත්තුල උපේක්ෂා ස්වභාවය නොමැති නිසා චතුරුත් අධ්‍යානය දක්වා යාමට නොහැකි වන්නේය. මේ සාර්ථක වූ විට ප්‍රිය ගරුභාවනීය ලිංග අතින් මාට සම මෙවන් පුද්ගලයන් කෙනෙකු කෙනෙකු පාසා මෛත්‍රය වඩන්න අඩුම තරමින් දස දෙනකුට පමණ මෛත්‍රිය වැඩූ පසු ඉතා ප්‍රිය වූ එනම් අතිපිය සහායක ලිංගේ අතින් තමාට සමාන පුද්ගලයන් එකිනෙකා බැගින් අරමුණු කරමින් සමාන ලෙසටම මෛත්‍රයෙන් ත්‍රෘතියධානයේ දක්වා ලබාගන්නා ලෙසට භාවනා කරන්න ගරුභාවනිය පුද්ගලයා හා අතිප්‍රිය පුද්ගලයායන පුද්ගල දෙවර්ග කෙරෙහි මෛත්‍රිය සමවන ලෙසට සියලුම ප්‍රිය පුද්ගලයන් වෙත මෛත්‍රිය තහවරුණ ලෙසට වඩන්න අනතුරුව මජ්ජත්ත එනම් ප්‍රිය අපප්‍රිය නොවූ මධ්‍යස්ථ පුද්ගලයන් අඩු තරමින් දස දෙනකු පමණ එකිනකා වශයෙන් අරමුණු කරමින් තෘතිය ධයානයතෙක් සතර ආකාරයටම මෛත්‍රය වඩන්න සියල්ලෝම වනාහි ලිංගේ අතින් තමාට සමාන ජීවත්වන පුද්ගලයන් විය යුතුය අනතුරුව සතුරු වෛරී පුද්ගලයන් වෙතරද මෛත්‍රිය කරන්න සියල්ම පුද්ගලයන් එකකු වෙත මෛත්‍රිය වඩන හතර ආකාරයෙන් එකක් පාස ත්‍රිතිය ධානය ලබාගන්නාතෙක් මෛත්‍රිය කරන්න සියල්ලෝම වනාහි ලිංගය අතින් තමාට සවාන සජීවී පුද්ගොලයෝම වියයුතුයෝය. ඉදින් සතුරු පුද්ගලයකු නැතිනම් මහාපොරුෂ උපත්යා කඇති බෝධිසත්වය චිත්ත ස්වරූප ඇති බැවින් නන්දිය නම් වූ වදුරනායකයාමයෙන් තමාගේ විනාශයට කටයුතු කලා වූ තැනැත්තාට පවා වෛරය පහළ නොකරන්නේ ය. එවන් පුද්ගොලයෝ වෛරී පුද්ගලයන් සොයමින් මෛත්‍රීකිරීමට අවශ්‍ය නැත වෛරී පුද්ගලයන් ඇතොත් පමණක් ඔවුන් වෙත මෛත්‍රී කරත්වා. විසුද්ධි මාර්ගය දෙසිය දහනමය පිටුව. ප්‍රිය පුද්ගලයා අතිප්‍රිය පුද්ගලයා මජ්ජත්ත පුද්ගලයා වෛරී පුද්ගලයා යයි මෛත්‍රී භාවනාවෙහි මෛත්‍රිය ලබන්නා වූ පුද්ගල සමූහ හතරක් ඇත්තේය. ඊට කොට්ටාස හතරක් යැයි කියනු ලැබේ. මෛත්‍රී භාවනා කර්මස්ථානය වඩන යෝගාවචර පුද්ගලයා ඒ කොට්ටාස එකේ කෙහි තම භාවනාසිත මුරදුවන ලෙසට කර්මාණ්්‍ය වන ලෙසට කටයුතු කළ පසු, ත්‍රතිය ධ්‍යානයතෙක් වැඩූ පසු අනෙකුත් කොට්ටාසයන්ට භාවනාසිත යොමු කළ යුතු ධ්‍යාන සිත පහළ කළ යුතුයි සීමමා සම්බේදය පුද්ගල සීමාවන් විඳීම විශුද්ධි මාර්ගය දෙසී විසිහන්ත පිටුවෙන් ප්‍රිය වූ ගෞරෝණීිය වූ කුසලධර්ම වඩන පුද්ගලයා එක ඉතා ප්‍රිය වූ මිත්‍ර සහයක පුද්ගලයා දෙක ැති අප්‍රියත් නැති මැදහත් පුද්ගලයා තුන සතුරු වෛරී පුද්ගලයා හතර යන මේ පුද්ගලයන් හතරවර්ගය වෙත මෛත්‍ර ත්‍රතිය ධයානයට පත්වනතෙක් දක්ෂ ලෙස සමාධිය වැඩූ පසු ප්‍රියමනාප ගරුභාවනය පුද්ගලයන් හා අතිප්‍රිය සහයක පුද්ගලයන් වෙතට මෛත්‍රිය සම වූවිට ඒ හැමප්‍රිය පුද්ගලයන් ලෙස ගෙන තමා දෙක ප්‍රිය වූ ගෞරුණීිය වූ හෝ අතිප්‍රිය වූ පුද්ගලයා තුන ප්‍රියත්නොවූ අප්‍රියත්න වූ මැදහැත් පුද්ගලයා හතර වෛරී පුද්ගලයා යන මේ හතරවර්ගයක් වූ පුද්ගලයන් මත මෛත්‍රිය සමානවන ලෙස අභ්‍යාස කරන්න මේ ආකාරයෙන් වෙන්කොට දැක්වීම නැතිවනතෙක් ී සිත සමවන තෙක් මෛත්‍රී භාවනාකර්මස්ථානය වඩන්න. මෙහිදී තමා අර්මුණුකොට මෛත්‍රිය වැඩීම අනුව ධ්‍යාන ලැබිය නොහැකි වන්නේය. එහෙත් මේ හුදෙක් අත්ත පිය මජ්ජත්ත වයිරී. යන පුද්ගල බේදය නැතිව යන ලෙස සමව පවතින මෛත්‍රී සිත දිගටම පවත්වාගෙනයාම පිණිස පමණක්ම වන්නේය. ්‍රී සිත සමබවට පත්වීම යනු සීමා සම්බේදේහෙවත් පුද්ගල සීමා කැඩී බිදී යාම වන්නේය තමාටම මෛත්‍රය වැඩීම මේ සීමා සම්බේදය ලැබීම පිණිස වන්නේය ප්‍රථමේෙන් තමා ලබාගෙන ඇත්තා වූ ආනාපාන චතුරෘත්තද්‍යාන නැත්නම් ඕදාත කසින චතුෘත්තධ්‍යාන සමාධිය නැවතත් අහවුරු කරගන්න ලෝක ප්‍රභාස්වරයේ ශක්තිය බලවත් වූ විට ඉතා ටික කාලයකට එනම් විනාඩියක් තපපරයක් පමණ කාලයකට තමාටම මෛත්‍රිය වඩන්න. අනතුරුව ප්‍රිය පුද්ගලයකු අරමුණුකොට ත්‍රතිය ධානයට පත්වනතෙක් මෛත්‍රය වඩන්න. ඉක්බිතිව මජ්ජත්ත පුද්ගලයකු අරමුණුකොට ශ්‍රතිය ධානයට පත්වනතෙක් මෛත්‍රිය වඩන්න. අනතුරුව පුද්ගලයෙකු අරමුණු කොට ත්‍රිතිය ධානයට පත්වනතෙක් මෛත්‍රිය වඩන්න අනතුරුව නැවතත් තමාවෙත මෛත්‍රිය කරන්න එක් බිතිව නැවතත් අනෙක් ප්‍රිය පුද්ගලයෙකු අනතුරුව නැවතත් වෙනත් මජ්ජත්ත පුද්ගලයකු අන් වෛරී අයෙකු අරමුණුකොට සමාන ලෙසට මෛත්‍රිය වඩන්න මෙලෙසට ප්‍රිය මජ්ජත්ත වෛරී පුද්ගලයන්ට මෛත්‍රී කරන විට එක්ෙක් පුද්ගලයකු පාසා මෛත්‍රී ්‍යාන ශක්තිය ත්‍රතිය ධ්‍යානය ලැබෙනතෙක් වඩන්න මෛත්‍රිය වැඩීමේදී හතර ආකාරයටම අනුව ත්‍රිතිය ධ්‍යානතෙක් භාවනා කරත්වා මේ ක්‍රමයට අනුව ප්‍රිය මච්චත්ත වෛරී පුද්ගලයන් එක්කෙනු පසුව එක්කෙනෙකු ලෙස මාරු කරමින් පිය මජ්ජත්ත වෛරී යන පුද්ගලයන් පෙළ අනුව බොහෝ වාරගණනක් නැවත නැවතත් මෛත්‍රී භාවනා වඩන්න නොකඩවා මෙසේ වැඩීමෙන් සියල්ලන් කෙරෙහි මෛත්‍රිය සමවාවට පත්ව සීමා සම්බේදය වෙයි එම අවස්ථාවහි පින්වත් ඔබ පටිසම්බිදා මග්ග පාලියෙහි මෙත්තා කතා පිසම්බිධමක්ග දෙක පොත හැටහතර පිටවෙහි පරිච්චේදයහි එන ලෙසට එක අනෝදිසෝ එරන මෙත්තා චේතෝ විමුති පංචවර්ගය දෙක කොට්ටසෝ එරන මෙත්තා චේතෝ විමුත්ති හත්තාකාරය තුන දිසා එරන මෙ චේතෝ විමුති දසාකාරය යන මේ මෛත්‍රී භාවනාවෙන් දිගට වැඩීමට සමත් වන්නේෙහිය විශුද්ධි මාර්ගයේ දෙසී විසිනමේ විටුවෙන්. ඉහෙද සඳහන් අනෝදීසෝ එරන මෙත්තා චේතෝ විමුත්ති ආදී වූ මෙත්තා භාවනාවෙන් අත්ත පිය මජ්ජත්ත වෛරී යන සීමාවන් සම්බේදයට පත්වූ බැවින් ඕනෑම ප්‍රිය මජ්ජත්ත වෛරී යන පුද්ගලයකු අරමුණුකොට අර්පනා ධ්‍යානය ලබාගත හැකි බවට පත්වන්නේය. මෙසේ අර්පනා මෛත්‍රී සිත ඇත්තා වූ පුද්ගලයාගේ සන්තානයහි මෛත්‍රිය සම්පූර්ණ භාවයට පත්වන බව ධතයුතුය. මේ උපදෙස් වනාහි සබ්බේ සත්තා අවේරෝ හොන්තු යනාදී ලෙසට මෙත්තා භාවනා කර්මස්ථානය වඩන්නට කැමති යෝගි පුද්ගලයන් මුදනින් පිළිගෙන දරා ගැනමින් ගරු කටයුතු ලෙසට අනුගමනය කළ යුතු උපදෙස් වැලක් වන්නේය අනෝදීසෝ එරන මෙත්තෝ චේතෝ විමුක්ති පස් ආකාරයන් යොමු කරවීමක් වෙන් කිරීමක් නොමැතිව පැතිරවී යුතු මෙත්තවා චේතෝ විමුක්ති ආකාර පහ මෙසේය එක සබ්බේ සත්තා චස්කන්දයන්ට උපාධන වශයෙන් බැඳී ඇති සියලුම සත්වයෝ දෙක සබබේ පාන සියලුම ආශ්වාස ප්‍රාශ්වාස සහිත සත්වයෝ තුන සබ්බේ භූතා කර්මය හා කෙලෙසේතුවයෙන් ප්‍රකටභාවයට පත් සියලු සත්වයෝ අතර සබ්බේ පුග්ගලා නරකයට වැටීමට හැකි ස්වභාවය ඇති සියලුම සත්වයෝ හා සබ්බේ අත්තභාව පරියා පන්නා පංචස්කන්දය තුළ ආත්මභාවය සහිත වූ සියලුම සත්වයෝ. ඕදිසෝ එරන මෙත්තා චේතෝ විමුක්ති සත් ආකාරයන්. යොමුකරවීමක් වෙන් කොටලීමක් ඇතිව පැතිරිවී යුතු මෙත්තා චේතෝ විමුක්ති ආකාර හත මෙසේය එක සබ්බේ ඉතිියෝ සියලු ස්ත්‍රීහු දෙක සබ්බේ පුරිසා සියලු පුරුෂයෝ තුන සබ්බේ අරියා සියලු ආරයන් වහන්සේලා හතර සබ්බේ අනරයා ආරයන් වහන්සේලා නොවන සියලු පුද්ගලයන් පහ සබ්බේ දේවා සියලු දෙවිවරු ඇය සබ්බේ මනුස්සා සියලු මනුෂ්‍යයෝ හත සබ්බේ විනිපාතිකා තර අපායගත සියලු සත්වයෝ මෛත්‍රී පැතිරවීමේ වැඩ පිළිවෙල ප්‍රථමයෙන් ඕදාත චතුරෘත්්‍ය අධ්‍යානය ලැබෙනතෙක් සමාධිය දියුණු කරගන්න අත්ත පිය මජ්ජත්ත වයිරී පුද්ගලයන් කෙරෙහි මෛත්‍රී සිත සමවන ලෙස මෛත්‍රී ධ්‍යානයට ඉහත විස්තල කර පරිදි බොහෝවාරයක් නැවත නැවත සමාධින්න මෛත්‍රී සිත සමවීක් සීමමාා බිඳීගිය විට තමාට හැකි තරමින් භාවනා ශාලාව තුළ නැතිනම් නිවස තුළ නැතිනම් කුටිය තුළ සිටින්න වූ සියලුම සත්වයන් අරමුණු වශයෙන් ගන්න. එම අවස්ථාවෙහි පින්වත් ඔබගේ මෛත්‍රී භාවනාව නම් වූ සමත භාවනාස්සිත නිසා ආලෝක ප්‍රභාස්වරය දිදුළමින් ප්‍රකටව පවතින්නේය ආලෝක ප්‍රභාසුවරයේ උපකාරයෙන් තමා වෙන්කොටගත් බිම් ප්‍රදේශය තුළ සිටින්නා වූ සත්වයන් සියල්ල අරමුණු වශයෙන් ගත් විට එම සත්වයන් සියල්ලම එම ආලෝක ප්‍රභාස්වරයේ යටතේ ප්‍රකටව පවතින්නේ නම් මැනවිී. මෙලෙස හමුවන විට දකින විට අනෝදීසෝ එරන මෙත්තා චේතෝ විමුක්ති ආකාර පහ දිෝ එරණ මෙත්තෝ චේතෝ විමුක්ති ආකාර හත යන දෙවිදිටම අයත් දොළොස් ආකාරයෙන් දිගටම මෙත්වඩන්න. මෙලෙස මෛත්‍රිය වඩන විට එම දොළුස් ආකාරයන්හි එක්කෙක් ආකාරය තුළ මෛත්‍රී වඩන ආකාර හතරක් ඇති නිසා ක්‍රම සියල්ල හතලිස් අටක් වන අතර ඒ සියල්ලම අනුව මෛත්‍රී වැඩිය යුතු වඩන ආකාරය මෙලෙසට වන්නේය සබ්බේ සත්තා අවේරෝහොන්තු පංචස්කන්දයනු පාදාාන වශයෙන් ගන්නා සිල්ම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අව්‍යාපජ්ජා හොන්තු තරහ නැත්තව වෙෙන්වා අනීගා හොන්තු නිදුක් නීරෝගී වෙත්වා සුකී යත්තා නං පරිහරන්තු සුවපත් වෙත්වා මෙලෙස මෛත්‍රය හතර ආකාරයට අනුව වඩනවිට ක්‍රමයක් පාස ත්‍රිතිය ්‍යානේතෙක් වඩත්වා මෛත්‍රියයට අරමුණ වන්නා වූ සියලු සත්වයෝධ පැහැදිලිවම ඥාන ආලෝකයෙන් දකිමින් පවතිත්වා මේ සාර්ථක වූවිට සබ්බේ පානා අනුවත් මේ ලෙසටම හතරාකාරයට මෛත්‍රිය වඩන්න එ එක් ක්‍රමයට ත්‍රතිය ධානයතෙ ගමන් කරත්වා මේ ආකාරයටම හතර ආකාරයන්ට අනුව වඩන්න සබ්බේ භූතා ආදී ඉතිරි පුද්ගලයන් වෙතටද මේ ක්‍රමයට හතර ආකාරයටම මෛත්‍රයේ වඩන්න. සබ්බේ ඉතිියෝ යැයි ස්ත්‍රීන්ස් සියල්ල වෙත මෛත්‍රිය වැඩීමේදී තමා තීරණය කොටකත් බිම් ප්‍රදේශය තුළ සිටින්නා වූ සියලු ස්ත්‍රීහු ඥාන ආලෝකයෙන් හමුවමින් දකිමින් පවතිත්වා සබ්බේ පුවිසායයි මෛත්‍රී වඩන පුරුෂෝ සියල්ල හමුවමින් දකිමින් පවතිත්වා සබ්බේ දේවා යැයි වඩන විට තමා තීරණය කොටගත් විම් ප්‍රදේශය තුළ සිරින සියලුම දේව සමූහයද සබ්බේ මනුසායේ වඩන්නේ නම් ඒ ආකාරයටම සියලු මනුෂ්‍යයන්ද සබ්බේ විනිපාතිකා යැයි වඩන්නේ නම් මෙලෙසටම තමා තීරණය කරගත් ඉඩම තුළ සිටින්න වූ අපාගත සත්මවයන් සියල්ලමද ඥානයෙන් හසුකරගනිමින් ඥානය පතුරුවමින් මෛත්‍රිය වඩන්න මේ හතලිස් අට ආකාර වූ මෛත්‍රී ක්‍රම බොහෝ වාරයක් අ්‍යාස කරන්න භාවනා ශාලාව තුළ නැතිනම් කුටිය තුළ මෛත්‍රිය වැඩීම සාර්ථක වූ විට මුළු ආරන්නය තුළ හතුලිස් අටආකාරයට ආරය දෙකක් තුළ හතුලිස් අටආකාරයට යන මෙලෙසට ක්‍රමක්‍රමයෙන් මෛත්‍රී ද්‍යානය පතුරුවන්න මුළු ගම උපනගර එකක් දෙකක් දිස්ත්‍රික්ක එකක් දෙකට මුළු රටම මුළු ලෝකේම තිස් එක් බවයන් යන ලෙසට හතුලිස් අටආකාරයටම ්‍රම ක්‍රමයෙන් පතුරුවමින් භාවනා කරන්න සාර්ථක වූ විට අනන්ත චක්‍රාවාටය දක්වා හතලිස් අට ක්‍රමයන්ට අනුව මෛත්‍රී භාවනා වඩන්න අනතුරුව දිසා එරෙන මෙත්තා චේතෝ විමුත්ති දස ආකාරයන්ට මාරු කරන්න එරණ මෙත්තා චේතෝ විමුක්ති දසසාආකාරය. දස දිසාවන්හි පැති්‍රියවී යුතු මෙත්තා චේතෝ විමුක්ති ආකාර දසය මෙසේය. එක පෙරදිග දිසාව හතලෙස් අටාකාරයටම දෙක බටහිර දිසාාව හතලිස් අටාකාරයටම දකුණු පෙයාල උතුරු පෙයියාල ගිනිකොන පෙයාල නිරිත දිසාාව පෙයාල වයඹ දිසාාව හතුලස් අටාකාරයටම අට ඊසාන දිසාාව හතලිස් අටාකාරයටම නමය ඉහල දිසාාව හරි අටාකාරයටම දහය පහල දිසාාව හතලිස් අටාකාරයටම චේතූ විමුක්ති ආකාර මෙලෙස සියලු දිස දස දිසාවන් හිී දහය, රක් හලෙ අට හාරසිය අසුවක් වන්නේය. ඉහෙත සඳහන් අනන්ත චක්‍රාවාටය දක්වා සත්ත්වයන් සියල්ලන්ම අර්මුණු කරමින් මෛත්‍රිය පතුරුවන හතලෙස් අටාකාර හා මේ හාරසි අසුවක් වූ ආකාර එක්කල විට පන්සිය විසි අට ආකාරයක් මෛත්‍රිය වන්නේය. මේ දිසා පරණ චේතෝ විමුක්ති මෛත්‍රිය වඩද්දී නැගෙනහිෙරෙ දිසාවන්හි ඇත්තාා වූ අනන්ත චක්‍රාපාටයන් දක්වා සියලු සත්ත්වය අරමුණු කොට ඒ සියලු සත්වයන් ආලෝක ප්‍රභාවයටතේ දක්කින අවස්ථාවෙහි හතුලිස් අටාකාර මෛත්‍රී වඩන්න. බටහෙරෙ දිසාවාදී ඉති්‍රෙ දිසා කෙරෙහිද මේ ක්‍රමේටම භාවනාව පාත්වන්න. මේ සාර්ථකව අවසන් කළ පසු මෛත්‍රී සූත්‍රය ආදියෙහි එන්නා වූ මෛත්‍රී භාවනා වඩන ක්‍රමයන් අනුවද දිගටම මෛත්‍රිය වැඩිය හැකිය. මෙලෙස පන්සිය විසි අටාකාර මෛත්‍රිය ක්‍රමාණුකූලොව වඩන අවස්ථාවෙෙහි පින්වත් ඔබගේ මෛත්‍රී භාවනා කර්මස්ථානය පහත සඳහන් බුද්ධ දේශනාවට මනාව ගැලපෙන බැවින්. බුදුරජාණන් වහන්සේගේ අභිමතය පරිදි තමා භාවනා කරන බව ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යනු ඇත. දීගනිකායක හයසේතිස් හය පිටුව සෝ මෙත්තා සහගතේන චේතසා ඒකන් දිසං වරිත්වා විහරති තතා දුතියන් තතා තතියන් තතා චතුත්තං හිති. උද්ද මදෝ තිරියං සබ්බදී සබ්බාතත්තාාය සබ්භාාවනතං ලෝකං මෙත්තා සහගතේන චේතසසා විපුලේන මහංගතේන අපමානේන අවේරේන අභ්‍යාප්ජේන පරිත්වා විහරති තේරුම එම යෝගාවචර පුද්ගල තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිසාාවකට පතුරුවමින් වසන්නේය එලසටම දිසා දෙකකට තුන්දිසාට හතර දිසාට පතුරුවමින් වසන්නේය. මේ ක්‍රමයෙන් උඩයට සිරසයන සෑ දිසාවන් සිටිනා සියලු සත්වයන් තමාහා සමාන ලෙස ගනිමින් සත්ත්වයන් සියල්ලන්ම අඩංගුුවන්නා වූ සත්ව ලෝකය මුළුල්ලෙහි විපල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවයිරී වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහකත සිත පතුරුවමින් සිටින්නේය. මෛත්‍රී ආනිසංස එකකොළහා අංගොත්‍ර නිකාය හය හයස හලි සත්‍ර පිටුව. මහනෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගේ දුරුවීම හේතුයෙන් මෙත්තා චේතෝ විමුත්ති නම් වූ මෛත්‍රී සිත ගෞරවෙන් සේවනය කළේතුයි භාවිතා කළේතුයි බහුලී කරණය කළයුතුයි නැග ගමන් කළයුතු අනගමුණය කළයුතු දුවනවාහනයක් මෙින් භාවිතා කළයුතු වස්තුවක් මෙන් කළයුතු මනාසේ දැඩිසේ පිහිටුුවිය යුතු වසීභාව ලබනතෙක්ම අභ්‍යාස කළේතු සුසමාරද්ද හූුවකුසේ සම්පූර්ණ කළේුතු එබඳු මෛත්‍රී ඇතිකාල්හි ආනිසංසේ එක කොළහක් බලාපොරොත්තු විය හැක්කේය කවරකොළහක්දයත් සුවසේ නිදයි සුවසේ අවදිවෙයි දුෘෂ්ට පාපී සිහින නොපෙනේ මනුෂ්‍ය නර ප්‍රියමනාප භාවයට පත්වෙයි අමනුෂ්‍ය නතරද ප්‍රියමනාප භාවයට පත්වෙේ දේවතා වෝධ ආරක්‍ෂා කරන්නෝය ගිනි විස්ස ආයුධ ආදී දේවලින් ආනි සිදුනොවෙයි සිත ඉක්මනින් සමාධියවෙයි සමාධිය ලැබීම පහසුවේ. මखවර්ණය ප්‍රසාධ ජනකවෙයි මරණයේදී සිහිවිකල් නොවෙේ උතුම් වූ අරහත්ඵලය නොලබෙන්නේ නම් බ්‍රහ්ම ලෝකයට යාහැකි වන්නේය. බුද්ධා නුස්සති කර්මස්ථානය විසුද්ධි මාර්ගය එකසි හතලස් අට පිටුව. ආරකත්තා හතත්තාච කිලේසාරින සෝමුණී සංසාර චක්කාරෝ පච්චයාදීන වාරහෝ න රහෝකරෝති පාපානී අරහං තේන උච්චති වාසනා සහිත කෙලෙස් කැළම නැති කළ බැවින් කෙලෙස් දුරින්ම දුරු කිරීම නම් වූ මේ හේතුවෙන් අරහං නම්වූ බුදුරජාණන් වහන්සේ එද්දාස් පන්සීයක් වූ කෙලෙස් අරහත්මාර්ග ඥාන ආයුදෙන් කඩා බිඳදමා විනාශ කළ බැවින් නම් වූ හේතුවෙන් අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේ අවි්ජා තන්හා ප්‍රධාන වූ පට්ච සමුප්පාද සංසාර චක්‍රය අරයන් කඩා බිඳදමා විනාශ කළ බැවින් අරහන් නම් වූ බුදුරජාණන් වහන්සේ අසම සම වූ සීල සමාධී ප්ඥා ගුණ හේතුවෙන් මනුෂ්‍ය දේව බ්‍රහ්ම සත්ත්වයන්ගේ උතුම් පූජාවන්ට පාජනය වන හේතුව නිසා අරහං නම් වූ බුදුරජාණන් වහන්සේ රහස්ථානයන්හි පාපීක්‍රියා නොකරන්නේය පාපී කතා නොකරන්නේය නොසිතන්නේය යන මේ කාරණයන්ගෙන් අරහන්න වූ බුදුරජාණන් වහන්සේ සේ වනාහි අරහන් ගුණේහි තේරුම් පහකි එම තේරුම් සම්පූර්ණ පාඩම් වනසේ පුහුණු කරන්න. මෙම අරහංගුණ කර්මස්ථානයේ වැඩීමට කැමැති පින්වත් ඔබ ප්‍රථමෙන් ඕදාත කසින චතුරෘුත්ත අධ්‍යානය නැතිනම් ආනාපාන චතුෘත්්‍ය අධ්‍යානය නැවතත් වඩා එම සමත භාවනා ඥාන හේතුවෙන් පහළවන්නා වූ ්‍රභාස්වර ආලෝකයේ උදව්වෙන් තමා ප්‍රසාදයට පත් වූ බුද්ධරූපයක් සිතට පෙන නෙස ඉදිරිපත් කරගෙන එය අරමුණු කරන්න එය ප්‍රකට ඉදිරිපත් වූට එම රූපය ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් සලකා එයට මසිතයුම් කරන්න අතීතයේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් දැක හමුුවී යත්නම් එම බුදුරජාණන් වහන්සේගේ රූප සටහන මතු වී පෙනීමට හැක්කේ එම බුද්ධරූපයෙන් මතුකරගත් බුදුගුණයන් කෙරෙහි සිත යොදා භාවනා කළේතුයි ඉදින් මෙලෙස අර්මුණු කිරීමට ජීවමාන බුදුරජාන් වහන්සේ නමකගේ රූපය පහළ නොවේ නම් මුලින් සිත යුද බුද්ධ රූපයම අරමුණකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා එම රූපයෙන් මතුරත් බුදුගුණයන්ට සිත යොදා භාවනා කරන්න ඉහත සඳහන් අරහන් ගුණේහි තේරුම් පහතුළ තමා කැමති එක්තේරුමක් අරමුණු කොට අරහං අරහං යැයි භාවනා කරන්න. සමාධි ශක්තිය වැඩනු විට බුද්ධරූපය නොපිණි බුදු ගුණය මත භාවනාසිත ශාන්තව සමීපර්පිහිටා සිටිනු ඇත. එම අවස්ථාවහි බුද්ධරූපය පසු පස සොයා නොයා යුතුයි. බුදු ගුණ. ඳ මතම භාවනාසිත ශාන්තව සමීපව පිහිටා සිටින ලෙස භාවනා වඩන්න පැත්පමණ භාවනාසිත ශාන්තව සමීපව ගුණකඳ අරමුණ මත පිහිටන්නේ නම් ධ්‍යානාංගයන් විමසා බලන්න එහෙත් මෙම ධ්‍යානය වනාහි උපචාරධ්‍යානයක් වන්නේය එම උපචාරධ්‍යානය තෙක් කමටහන වඩන්න ඉතිරි ගුණයන් මතද මේ ක්‍රමයටම භාවනා කරන්න වසීභාව ප්‍රගුණ වන ලෙසද පුහුණු කරන්න. අශුභ කර්මස්ථානය ආනාපාන චතුරුත්තධ්‍යාන සමාධිය හෝ හෝදාත කසින චතුරුතධ්‍යාන සමාධිය හෝ වේවා ඇවත වරක් තහවුරු කරගන්න එම සමාධිය හා යෙදෙන භාවනාඥාන හේතුවෙන් පහළ වන ආලෝක ප්‍රභාස්වරය හාත්පස සියලු දිසාතෙක් පතුරුවා දිදුලන තරමට පත්වූ විට තමා කලින් දැක ඇති අතිශ්‍යය ජුගුපසා ජනක සමාන ලිංගේට අයත් මළමිනියක් සිහියට නගාගෙන ය අරමුණු කරගන්න ලෝකයේ යටතේ එම මලමිනිය දැකගන්නා ලෙසට උත්සාහ කරන්න. කලින් තමාදුටි ස්ොරූපයට අනුව නැවතවරක් දැකගත හැකිවන පරිදි ආලෝක ප්‍රභාවයේ උදව්වෙන් ඒ වෙතට ලංවී අරමුණු කරන්න. ප්‍රකට ලෙස ඥානාලෝකයෙන් දැකගතහැකි අවස්ථාවෙහි එම මළමිනියෙහි ඉතා ජුකුප්සාජනක තැනකට භාවනා සිත සමීපව අලවා තබා, පටික්කූලං, පටික්කූලං හෝ පිළිකුල, පිළිකුල යැයි භාවනා කරන්න. එම මළමිනිී අරමුණ මත පැය එකක් දෙකක් වශයෙන් අසුභභාවනා සිත, ශාන්තව සමීපව පිහිටා සිටින විට උද්ගහ නිමිත්තෙන් පටිභාග නිමිත්තට මාරුවීම සිදුවෙයි. ප්‍රකෘති ඇත්ස වි්‍යෘත කලාසේ කටව පෙනෙන මළමිණී නිමිත්ත වනාහි උග්ගහ නිමිත්තයි. විසුද්ධිමාර්ග එකසේ තිස් හත පිටුවෙන්. විශුද්ධි මාර්ග එකසි තිස්නමය පිටුව. අසුභ මළමිණී අරමුණ අනුව යොදන්නා වූ භාවනා මනසිකාරය විපුලභාවයට පත් නොවීම නිසාද අසුභ මළමිණී අරමුණ මත සිත නිසසල නොවන වැවින්ද ග්හ නිමිත්ත විරූපව අවලස්සන වූ බියට හේතු වූ දර්ශනයක් ලෙස ප්‍රකට වන්නේය. පටිභාග නිමිත්ත වනාහි අසුභභාවනා මනසිකාරයෙහි විපුලභාවයට පත්වීම නිසාද අසුභ මළමිනි අරමුණෙහි නිසසලව තැන්පත්වීමේ හේතුවෙෙන්ද. කැමතිසේ බඩපිරණතුරු කෑමගෙන පෙරලි නිදාගෙන සිටින මහත වූ කායාංග සහිත විශාල වූ පුරුෂයකුසේ ප්‍රකටවන්නේය. එම පටිභාග නි මිත්තම පටිප්කූලං පටික්කෝලං හෝ පිළිකුයි පිළිකුලයි හෝ යැයි බොහෝ වාර ගණනක් සිත යොදා භාවනා කළ යෝගාවචරයාගේ භාවනාසිත මේ අරමුණ මත පැයක් දෙකක් ලෙස ශාන්තව සමයපව පිහිටා සිටින විට ධ්‍යානාංග ප්‍රකට වනු ඇත්තේය. ට අවස්ථාවේ ප්‍රථමධ්‍යානයට පත්වනා වන්නේය. ඉන් පසු වසීභාව පහ ප්‍රගුණවන ලෙසට අභ්‍යාස කරන්න. මරනාා නුස්සති කර්මස්ථානය විශුද්ධිමාර්ගය එකසිය හැටාට පිටුව. තත්ත මරණන්ති ඒක බව පරියාපන්නස්ස ජීවිත ඉන්ද්‍රියස්ස උපච්චේදෝ ඉති ජීවිතීන්ද්‍රියෝ පච්ජේද සංකතස්ස මරණස්ස සරණං මරනාා නුස්සති. මජ්්‍යමනිිකා එක එකසිඇති සටපිටුව පුුණුච පරම්භික්කවේ බික්කූ සයතාපි පස්සේය සරීරං, සීවතිකාය චඩ්ඩිතං ඒකා හමතංවා දීහමතංවා තීහමතංවා උද්දුමාතකං විනිීලකං විපපුප්පක ජාතං සොයිම මේවකායං උපසංහරති අයම්පිකෝකායේ ඒබන් දම්මෝ ඒවං භාවිී ඒවන් අනතිී තෝති. විුදධ මාර්ගය එකසිය හැටාට නමය පිටුව තස්මා තත්ත තත්ත් හතමත්ත සතේත ඕලෝකෙත්වා දිට්ට පුබ්බ සම්පත්තිීනං සත්තානං මතානං මරනං ආව්්‍යෙත්වා සතිංච සංවේගංච ඥානංච යෝජත්වා මරණං බවිස්සතීතිී ආදීනාන අ එන මනසිකාරා පවත්ේ තබ්බෝ ඉහත සඳහන් පාලි අට්ටකතාව අනුව මරනාානුස්සදි කර්මස්ථානය භාවනාකිරීමට කැමැති පින්වත් වූ ඔබ තමා ප්‍රගුණ කළ අසුභ කර්මස්ථානයම ප්‍රථමධාන සමාධයට පත්වනසේ නැවත වඩා සමාධිය තහවුරු කරගන්න. එම බහිද්දා අසුභ මලමිනිය මත ප්‍රථමධාන සමාධිය ලබාගැනීමට භාවනා කළ පසු ගේ ශරීරයට ද මෙලෙස මරණයට පත්වන ස්වභාවය පොදුය. එලෙස මැරණ ස්වභාවය ඒ කාන්තය නිදහසක් නැත. මෙසේ වූ මරණධර්මය මග හැරිය නොහැකිය. යැයි තමාගේ මරණධර්මය මත ඥානය යොදවා, සතියත් සංවේගයත් ඥානයත් සහිතව භාවනා කරන අවස්ථාවහි තමා මරණයට පත්වී ජුගුපසා ජනක අසුභ මළමිනියක්ව පවතින ආකාරය දැක ගැනීමට ලැබෙනු ඇත. ඒ අවස්ථාවෙහි තමා මියගොස් සිටින රූපේහි ජීවිතීන්ද්‍රිය සිදීගොස් ඇති ස්ොභාවය ඥානයට හසුවන ලෙස බලමින් එම ජීවිතීන්ද්‍රිය සිඳයාමේ අරමුණ මත භාවනාසිත ශාන්තව අලවා තබා මරණං මේ දුවං ජීවිතං මේ අත්්දුවං. මාගේ මර ස්ීය ජීවිතය අස්තිීරය මරනං මේ භවිස්සති මාගේ මරණය වනාහි ඒකාන්තන් සිදුවන් නක්මය ගැලවීමක් නැත මරණ පරිියෝසානං මේ ජීවිතම් මගේ ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය මරන මරනං මරය මරණය ය මනසි කාරක්‍රම අතරින්. තමා කැමති එක්්‍රමයක් අනුව පාලිබාස්සාාවෙන් හෝ සිංහලෙන් භාවනා කරන්න. තමා මැරී සිටින ආකාරය ජීවිතීන්ද්‍රය ශ්‍රයවූ ස්වභාවධර්මය යන අර්මුණේම මරනාානුස්සති භාවනාසිත පැයක් දෙකක් ශාන්තව සමීපව පිහිටා සිටින ලෙසට උත්සාහ කරන්න. මෙලෙස ශාන්තව සමයුපෝ පිහිටා සිටින කල ධ්‍යානාංග පහ ප්‍රකට වන්නේය. කෙසේ නමුත් ඒ උපචාර ්‍යානය පමණක් වන්නේය. මේ මෛත්‍රී බුද්ධානුස්සති අසුභ මරනානුස්සති යන කර්මස්ථාන හතර යෝගාවචර පුද්ගලයන්ට ආරක්ෂාව දියහැකි බැවින් චතුරාරක්ක නම් වූ ආරක්ෂක භාවනා හතරක් වෙයි මේවා විපසනාවට මාරුවීමට කලින් උගත යුතු භාවනා කළියයුතු කර්මස්ථානයෝ වන්නාහ. අගුත්‍රනිකායි පහත් උන්සි හැත්තාට පිටුව. අසුබං භාාවේ තබ්බං රාගස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. ආනාපානසති භාවේ තබ්බා විතක්කුේ විතක්ක උපච්චේදාය. ඉහත සඳහන් මේ ගිය සූත්‍රයට අනුව අසුභ භාවනා වනාහි රාගේයට පහරදීම සඳහා හොඳම් ආයුදය වන්නේය. මෙහිදී අසුභ මලමිනියා කරමුණු කකොට භාවනා කළ ේුතු වෙයි. මේයට අවිஞ්ඥානක අසුභ එනම් අප්‍රාණික අසුභ යැයි කියනු ලැබෙ. පනඇති සත්වයන්ගේ දෙතිස්කොටස් අරමුණුකොට පටික්කූල මනසිකාර වශයෙන් වැඩියයුතු භාවනාවද අසුභ කර්මස්ථානය වශයෙන් ගිරිමානන්ද සූත්‍රෙහි නම් අංගුත්‍රනිකාය හා එකසි අනු හතර පිටුවේ දේශනා කරනු ලැබ ඇත. මේ සවිඤ්ඥානක අසුභය නම් වන්නේය මෙම අවිඤ්ඥානක අසුභභාවනා සවිඤ්ඥානක අසුභභාවනා යන දෙවර්ගේම රාගය විනාශ කිරීම සඳහා හොඳම ආයුදය වන්නේය. මෛත්‍රී කර්මස්ථානය වනාහි ව්‍යාපාදය දවේශය විනාශ කිරීමට හොඳම කර්මස්ථානය වන්නේය එම නිසා පින්වත් ඔබ රාග නැගී බහුල වූ විට අසුභ භාවනා වඩන්න දෝස චන්්ඩ පර්ෂුකම් නැගා විට මෛත්‍රී භාවනා වඩන්න විතර්ක බහුලවා විට ආනාපානසතිය වඩන්න භාවනාකර්මස්ථානය තුළ ශ්‍රද්ධාව දුරුවලව ගිය විට සිත පිරිසුදු බව අඩුවග විට බුද්ධානුස්සතිය වඩන්න සංවේගඥානය අඩුවීගේ විට භාවනා කෙරෙ උකට ලීවූ විට මරණා අනුස්තති භාවනාව වඩනු මැනවි උපග්‍රන්තය ආනාපාන කර්මස්ථානය ශේෂ චතුෂ්ක පින්වත් ඔබ තමා ලබාගෙන ඇති ආනාපාන චතුරුත් අධ්‍යාන සමාධිය පංච වසීභාව අතින් දක්ෂවනතෙක් ප්‍රගුණ කළ පසු එම ආනාපාන චතුරුත් අධ්‍යානය විපස්සනාවහි පාදක මූලයකොට භාවනාවට වාඩිවන වාඩිවන වාරයක් පාසා එම ධ්‍යානයට සමවැදී ඒයි නැගී සිට රූපධර්මයන් පරිග්‍රහ කිරීම, නාමධර්මයන් පරිග්‍රහ කිරීම, රූපාරූප පරිග්ගා එවත් රූප නාමධර්මයන් පරිග්්‍රහ කිරීම රූප වවත්තාන හෙවත් රූප නාම ධර්මයන් පිරිසිඳ හඳුනා ගැනීම පච්චේ පරිග්ගහ හෙවත් ත්‍රවිධ කාලෙහි මේ රූපනාම ධර්මයන්හි හේතු ධර්ම පරිග්‍රහ කිරීම නම් වූ කර්තාාවය පියවරෙන් පියවර සපුරමින් හේතු ධර්මයන්ද සහිත එම රූප නාමයන් විපසනාඥාන පරම්පරාවට අනුව ත්‍රිලක්ෂණයට අකණ්ඩව නංවමින් පසනා භාවනා කළහො අරහත් පලේවෙත ළඟා විය හැක්කේය විසුද්ධ මාර්ගය දෙසය දොළහ පිටුවෙන් මේතාක් පස්වාස ප්‍රාශ්වාස හුස්මරැල්ලෙහි දිගු බව ආශ්වාස ප්‍රාශ්වාසයහි කෙටි බව සබ්දකාය සියල් හෙවත් ආශ්වාස ප්‍රාශ්වාසයහි මුල මැදාගෑන සියල්ල පසම් බයහෙවත් ශාන්ත ලෙස සංසිදුවමින් සියුම් වී නිවීයන ලෙස ආකාරහතරකින් අභ්‍යසකොට ආනාපාන පටම චතුෂ්කය සම්පූර්ණයෙන් විස්තර කරන්නට යදුණී. දෙවැනි චතුක්කයේ සිට දිගට සංශයපයෙන් ගෙනහැර දක්වන්න එමි දුෘතිය චතුක්කය සංයුත නිකාය පහ දෙක එකසිය අට පිටුව පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කතිී පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති ප්‍රීතිය ප්‍රකටව දනිමින් ආශ්වාසය කරන්න නෙමී ශික්ෂණය කරයි ප්‍රීතිය ප්‍රකටව ධනිමින් ප්‍රශ්වාස කර න්නෙමියැයි සිික්‍ෂණය කරයි. සුක පටිසංවයේදී අස්ස සිස්සාමීති සික්කතිී සුක පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සුඛය ප්‍රකටව දනිමින් ආශ්වාස කරන්නෙමී ශික්‍ෂණය කරයි සුකය ප්‍රකටවදනිමින් ප්‍රශ්වාස කරන්නෙමි ශික්‍ෂණය කරයි. චිත්ත සංකාර පටිසංවේදී, අස්ස සිස්සාමීති සික්කති චිත්ත සංකාර පටිසංවේදී, පස්ස සිස්සාමීති සික්කති චිත්ත සංකාරයන් ප්‍රකටව දකිමින් ආශ්වාස කරන්න නෙමයයි ශික්ෂණය කරයි චිත්ත සංකාරයන් ප්‍රකටව දකිමින් ප්‍රශ්වාස කරන් නෙමියයි ශික්‍ෂණය කරයි පස්සම්බයන් චිත්ත සංකාරං අසසිස්සාමීති සික්කති පසම්බයන් චිත්ත සංකාරං පස සිස්සාමීති සික්කති චිත්ත සංකාරයන් ශාන්තකරවමින් ආශ්වාස කරන්න නෙමියයි ශික්‍ෂණය කරයි සංකාරයන් ශාන්තකරවමින් ප්‍රාශ්වාසකරන් නෙමියයි ශික්ෂණය කරයි. ආනාපාන පටිබාග නිමිත්ත අරමුණුකොට ප්‍රීතිය හා මමුසුව වූ ප්‍රථමධ්‍යානයට හා දති අධ්‍යානයට සමවදින යෝගාවචර පුද්ගලයා එම අවස්ථාවහි ද්‍යාන ලබා ඇති නිසාද ආනාපාන පටිබාග නිමිත්ත අරමුණ ප්‍රකටව පවතින නිසාද අරමුණ හේතු කොට ගෙන ධ්‍යන ප්‍රීතිය ප්‍රකටව ධනමින් සිටින්නේය මෙලෙසම අරමුණු ස්වභාවය ලෙස ධ්‍යාන ප්‍රීතිය ප්‍රකටව දැන ගනිමින් හුස්ම පවත්වන්න මේ සමත කොටසයි පරමාර්ථ ධර්මයන් පරමාර්ථයට ළඟාමන ලෙස තත්වාකාරයෙන් විනිවිද දැකගතයැකි ඥානයේ අසම් මෝහ නම් වෙයි ෝගාවචර පුද්ගලයා මෙලෙස ප්‍රථම දෙයන ෘතිය ධානය යනාදියට සමවැදී එයි නැගී සිට එම දොනය හා මුසුවී ඇති ප්‍රීතිය වෙනත් විදිියකින් දක්වොතොත් ප්‍රීතිය මුල්කොට ඇති ්‍යාන නාමධර්මයන් සියල්ල ෂයවෙමින් වැයවෙමින් යන ස්වභාවය ඥානයට හසුවන ලෙස බලමින් ත්‍රලක්‍ෂණයෙන් එකේ එකක් වශයෙන් බලමින් විපස්සනා මනසිකාරයේ යෙදයි එම යෝගවචර පුද්ගලයා විපස්සනා ඥාන අවස්ථාවේ මෙම ප්‍රීතියහි නැතිනම් ප්‍රීතිය හා අනෙකුද්‍යාන නාමධර්ම සමූහයාගේ ස්වභාව ලක්ෂණ සාමාඥ්‍ය ලක්ෂණ විනිවීද දැක දැනගන්නේ අසම්මෝහ ස්වභාවය වශයෙන් අතීරණයකට පත් නොවීම නිසා පීතිය ප්‍රකටව දැනගන්නේය මෙ ලෙස අසම්මෝහ වශයෙන් ප්‍රීතිය ප්‍රකටව දනිමින් හුස්මගන්න මේ විපස්සනා කොටසයි. සමත වශයෙන් ප්‍රථමධාන දතියධාන ත්‍රතියධයාන යන මේවාට අනුපිළිවෙරින් සමෝදමින් ධ්‍යානසුකේ අරමුණු කරමින් හුස්ම ගැනීමද විපස්සනා වශයෙන්නම් ධ්‍යානයන් හා මුසුව පවතින්නාවූ සුකයේෙහි නැතිනම් සුකය මුල්කෝොට ගෙන ඇති ද්‍යාන නාම ධර්මයනහි ශේවීම එකක් පාස අරමුණුකොට විපස්සනා කරමින් අසම්මෝහ වශයෙන් සුකේ විඳමින් හුස්ම ගැනීමද සුකේ ප්‍රකටව දකිමින් හුස්ම ගැනීම නම් වන්නේය මෙලෙස සුකය ප්‍රකටව දකිමින් හුස්ම ගැනීම කරන්න. සමත වශයෙන් නම් ආනාපාන ධ්‍යාන හතරටම එකින් එක සමවදමින් හුස්ම ගැනීමද විපසනා වශයෙන්නම් වේදනා සංඥා ධර්ම දෙක නැතිනම් සංඥාවහා මුසුව වේදනාව නැතිනම් වේදනා මුල්ර ධ්‍යනනාම ධර්ම සියල්ල යන මේවාය ශයවීම අරමුණුකොට විපස්සනා කරමින් හුස්ම ගැනීමද චිත්ත සංකාර ධර්මයන් ප්‍රකටව දනිමින් හුස්ම ගැනීම නම් වෙයි. ලෙසට හුස්ම ගැනීමට හැකිවන ලෙසට අභ්‍යාස කරන්න සමත කොටසෙහි ආනාපාන ධ්‍යානහතරට එකින් එකට සමවදමින් හුස්ම ගැනීම ඕලාරික සංකාර ධර්මයන් සංසිදුවමින් නිවමීින් හුස්ම ගැනීම නම් වෙයි. විපස්සනා කොටසෙහි මේ ධ්‍යනහතරට වෙන්වෙන්ව සමවැදී එම ධානයන්ගේෙන් නැගී සිටින විට දනාවට මුලතැන දෙමින් මේධயானන නාමධර්මයන් පරිග්‍රහ කොට ඒවාය ශයවීම අරමුණුකොට විපස්සනා භාවනා කිරීම ඕලාරික චිත්ත සංකාර ධර්මයන් සංසිදුවමින් නිවමින් උුස්මගැනීම නම් වන්නේය මෙලෙස හුස්ම ගැනීම පිණිස අභ්‍යාස කරන්න. මේ චතුක්කෙහි ීති පඩිසංවේදිී යන මුල්පදෙහි ප්‍රීතිය මුල් කොට ඇති වේදනාවද. සුක පඩිසංවේදී යන දෙවන පදේහි සුකවේදනාවද චිත්ත සංකාරයන ඉතිරි පද දෙකෙහි ස්ඥා වේදනා ධර්ම දෙක චිත්ත සංකාර්වන බැවින් සංඥාව හා මුසූ වේදනාවද ප්‍රධාන කොට දේශනා කොට ඇත්තේය නිසා මේ දෙවනි චතුෂකය වේදනානු පස්සනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දශනා කොට ඇති බව දැනගන්න විසුද්ධි මාර්ගය පිටු දෙය දොළහ සිට දෙසිය දාතුන දක්වා තෘතිය චතුෂ්කය සංයුතනිකාය පහ දෙවනි පොත එකසේ දහැ පිටුව චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ධ්‍යානසිත ප්‍රකටව දැනගැනිමින් ආශ්වාස කරන්නෙමී හික්මයි. ධ්‍යානසිද්ත ප්‍රකටව දැනගැනිමින් ප්‍රාශ්වාස කරන්නෙමියැයි හික්මෙයි. සමත වශයෙන් ආනාපාන ධ්‍යාන හතරට අනුපෙළිවෙෙනමින් සංවදමින් උස්ම ගන්නා බවද විපස්සනා වශයෙන් මෙම ධ්‍යානයන්ට සමවදී ධ්‍යානයන්ගයන්ගේ නැගී සිටින සෑම වාරයේම එම ධ්‍යානසිත්වල නැතහොත් ්‍යානසිත් මුල් කොටගත් ධ්‍යාන නාමධර්මයන් සියල්ලෙහි ශේවීම දකිනු පිණිස විපස්සනා භාවනා කරමින් හුස්මගන්නා බව ද ධ්‍යානසිත ධනිමින් හුස්ම ගැනීම නම්වෙයි මෙලෙස හුස්ම ගැනීම සඳහා අභ්‍යාස කරන්න අභිප්ප මෝදයන් චිත්තාං අස සිස්සාමීති සික්කති අභිප්්‍රමෝධ්‍යංචිත් තං පස්ස සිස්සාමීති සික්කති. සිත විශේෂයෙන් ප්‍රමෝදමත් කරමින් ආශ්වාස කරන්න නෙමියැයි හික්මෙයි සිත විශ්ේෂයෙන් ප්‍රමෝධමත් කරමින් ප්‍රාශ්වාස කරන්න නෙමියයි හික්මේයි. සමත කොටසෙහි ප්‍රීතිය හා මිශ්්‍රව ඇති ආනාපාන ප්‍රථමධානයට සමෝධමින් හුස්මගනමින් සිටි, ප්‍රීතිය හා මිශ්‍රව වූ ආනාපාන දතියධානයට සමවදමින් හුස්මගනිමින් සිටි එම ධ්‍යානයන්ට සමෝදිින ශනේහි ධ්‍යානසිත හා මිශ්්‍රව වූ ප්‍රීතිය නිසා ධ්‍යානසිත ඉතාමත් උද්‍යයෝගිමත් සතුටක් සහිතව පවතී. මේලස ධ්‍යාන ප්‍රීතිය මගින් ධ්‍යානසිත උද්‍යෝගිමත් සතුටක් සහිතවන ලෙස හුස්මගන්න. එසේ හුස්ම ගැනීම සඳහා අභ්‍යාස කරන්න. විපස්සනා වශයෙන් ප්‍රීතිය හා මිශ්්‍ර වූ ආනාපාන ප්‍රථම ්‍යානයට සමවැදී එම ධ්‍යානයෙන් නැගී සිට එම ධ්‍යානය හා මුසුව ඇති ප්‍රීතියෙහි නතහොත් ප්‍රීතිය මුල් කරගත් ්‍යානාංග සියල්ලෙහිම ශේවීම දකිනු පිණිස විපස්සනා කරන්න ප්‍රීතිය හා මුසුව ආනාපාන දවිති අධ්‍යානයට සමවැදී එයින් නැගී සිට එම ්‍යානය හා මුසුව ඇති ප්‍රීතිය නැති නම් ප්‍රීතිය මුල් කරගත් මෙම දවිතිය ධ්‍යාන නාමධර්ම සියල්ලෙහිම එහි බංගේය දකිනු පිණිස භාව විපස්සනා භාවනා කරන්න පසනා කරන අවස්ථාවේ දී ද්‍යානයේහි මුස්ුවතිබී ප්‍රීතිය අරමුණුකොට එම ප්‍රීති අර්මුණු කරන භාවනා කරන විපස්සනාසිතද ඉතාමත් උද්‍යෝගිමත් වූ සතුටු සිතක් වන්නේය මෙලෙසේම සිතෙහි ඉතාමත් උද්‍යයෝගිමත් සජීවී සතුඩක් ඇතිවන ලෙස හුස්ම ගැනීම පිණිස අභ්‍යාස කරන්න හුස්මගන්න තාමත්‍රිය අගේන සුළ මිත්‍රයකුගේ සිනහමසු මුහුණ හමුවී දැකගත් විට පුුණපුනාා ඒම දකින තම සන්තානේද සතුට පහළ වන්නා ලෙස සලකාගන්න. සමාධහං චිත්තං අස්ස සිස්සාමීති සික්කති සමාධහං චිත්තාං පස්ස සිස්සාමීති සික්කති. සිත අරමුණෙහි සමව සමාහිතෝ පිහිටවමින් ආශ්වාස කරන්නෙමියයිහික් මේ සිතාරමුණෙහි සමව සමාහිතෝ පිහිටුවමින් ආශ්වාස කරන්නමියැයි හික්මයි. සමාධහන් චිත්තා සිත එකඟකොට හුස්ම ගැනීමද සමත වශයෙන් හා විපසනා වශයෙන්යැයිද්‍යකාර වන්නේය සමත වශයෙන් වනාහි ආනාපාන ප්‍රථමධ්‍යානයට සමවැද හුස්මගණමින් සිටින කල්හිද විතියධානයට සමවද හුස්මගනිමින් සිටින කල්හිද ත්‍රීතියධානයට සමවැද හුස්මගනිමින් සිටින කල්හිද රෘත ද්‍යානයට සමවයද හුස්්මගලමෙන් සිරිණ කල්හිද මෙම ධ්‍යානාංගයන්ගේ අරමුණ වන්නා වූ ප්‍රභාස්ුවර දිදුලන ආනාපාන පටිපාග නිමිත්ත අරමුණෙහි ද්‍යානසිත එකඟකොට මනාව පිහිටුවා ගැනීමය මෙලෙසු හුස්මගැනීම සඳහා අභ්‍යාස කරන්න සක්ෂ ආනාපාන චතුරුතා ධ්‍යාන සමාපත්ති අවස්ථාවේදී හුස්මගැනීමක් නැත ලෙස හස්ම ගැනීමක් නැතිමුත් කුමක් නිසා ආනාපාන චතුරුත්ත ධ්‍යානයට සමවදී ආනාපාන පටිබාග නිමිත්ත අරමුණමත ධ්‍යානසිත හොඳින් පිහිටවා හුස්ම ගැනීමට උපදෙස් දෙන්නේ දැයි ප්‍රශ්නයක් පැනනගින්නේය. උත්තර්ය මෙසේය මහාටීකාව එක දෙසය හැටේක පිටුවෙන්. අස්සාස පස්සාස නිසාය උපන්න නිමිත්ත ත්್த்த පத்த அසාාස පසාාස සාමஞ್්‍ය මේව ುත්த்தா எனන Tீಕ ಪ්‍රකාශಡනුව அසාාස පස්සාසே පිහිටා පහළ වූ ஆනාපාන පටිபාගනිமித்தத ஆனாපාான என நமලබන බැවි ஆனாපන පಿಭාගනිமிತ್த்த අරමුණு කරමින් සිටිනවිத ஆනාපාானேම அර්මුණු කරමින් සිට எனන අදහස ලැබෙනනිසා ඉහත සඳන් ලෙසට විස්තර කරනು ලබේ. විපස්සනා වශයෙන් මෙලෙස වන්නේය. ආනාපාන ප්‍රථමධ්‍යානයට සමයදී එම ධ්‍යානෙන් නැගී එම ප්‍රථම ්‍යානය හා සම්බන්ධ ධ්‍යානසිතෙහි නැතිනම් ධ්‍යානසිත මිල්කොටගත් ධ්‍යාන නාමධර්ම සියල්ලෙහි ශේවීම දැකගනු පිණිස බලමෙන් විපස්සනා භාවනා කරන්න. එලෙසම ධතිීය තෘතිය හා චතුෘත්ත ධ්‍යානය එක එකකට සමවැදී මේ ආකාරයටම විපස්සනා කරන්න මෙලස විපසනා කරන විට එම ධ්‍යාන සිතෙහි එම සිතහා සමඟ වන්නා වූ ධ්‍යානනාමධර්මයන් හි ස්වභාව ලක්ෂණයන් සාමාන්‍ය ලක්‍ෂණයන් මිනිවේධයාමීෙන් පැහැදිලිව දැක දැන ගැනීම අනුව චිත්තක්ෂණයක් පාස විනිවීද දැක දැනගන්නා නිසා එම ධ්‍යානධර්ම නම් වූ සංකාර ධර්මයන් අනිච්ච වසයෙන් ැතිනම් දුක්ක වශයෙන්. නැතිනම් අනත්ත වශයෙන් විපස්සනා වෙයි. සිත හොඳින් පිහිටා සිටින්නේය. මෙලෙස හොඳින් පිහිටා සිටින විපස්සනා ඥානහා මිශ්්‍රෝපවතින සමාධිය, කනික විතක්ක ඒකාක්ගතා හෙවත් කනිික සමාධී යැයි කියනු ලැබේ. මෙම කනික සමාධිය ශක්තියෙන් ්‍යානසිත මුල් කරගෙන පරිග්‍රහ කළයුතු වූ ධ්‍යානධර්ම සංස්කාරධර්ම සමූහයන් හි අනිච්ච නැතිනම් දුක නැතිනම් අනත්ත ස්වභාවයෙන් යන එක්ස්වභාවයක් විපස්සනා සිතහා අනුව පීටුවමින් හුස්මගන්න. හුස්ම ගතහැකි වන අයුරින් පුහුණු කරන්න. සැලකිලිමත් වන්න මෙහිදී ආනාපාන එක්කෙක් ධ්‍යානය අනුව සමවැදී එ ධානයන්ගේ නැගී ධ්‍යානසිද මුල්කරගෙන ්‍යයාාන ධර්මනම් වූ ද්‍යාන සංකාර ධර්මයන් විපස්සනා කරන විට එම සංකාාර ධර්මයන් හි අනිච්ච ස්වභාවය ආදී ස්වභාව එක එකක් ශාන්තව සමීපය පිහිටුවමින් විපස්සනා සමාධිය එෙවත් කනික සමාදිය පහළවීමයයි කියන මේ කාරණය ගැන සැලකිලිමත් වන්න විපසනා කොටසෙහි සඳහන් වන කනිික සමාධිය කෙතෙක් උසස් මට්ටමකට පත්ව පවතින්නේ දැයි අවබෝධ කරගත යුතුයි. විමෝජයං චිත්තං අස්ස සිස්සාමීති සික්කති, විමෝජයං චිත්තං පස්ස සිස්සාමීති සික්කති. සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදවමින් ආශ්වාස කරන්න නෙමියයි හික්මයි සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදවමින් ප්‍රාශ්වාස කරන්නෙමියැයි හික්මයි විමෝචයං චිත්තා සිත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මුදෝවින් හුස්මගන්නා මෙහිදී ද සමත හා විපස්සනා කොටසයි දෙකක් ඇත සමත කොටසෙහි ප්‍රථම ධ්‍යානය මගින් නීවරණ ධර්මයන්ගෙන්ද, දෘතිය ධානය මගින් විතක්ක විචාරයන්ගේෙන්ද තෘතිය ධානය මගින් පීතියෙන්ද චතුෘත්තා අධ්‍යානය මගින් සුක දුක්කයෙන් ද සිත නිදහස් කරමින් මෙම ධ්‍යානයන්ට සමෝධමින් ම ගැනීම කරන්න විපස්සනා කොටස වශයෙන් වනාහි එම ද්‍යානයන්ට සමවැදී එම ධ්‍යානයන්ගෙන් නැගී ද්‍යානය හා මුසුව වූ සිත සිත මුල්කරගෙන ධ්‍යාන නාම ධර්මයන් සියල්ල ශයවීම වෙයි වැෑවීමේ ස්වභාවය දැක ගැනීම සඳහා බලමින් විපස්සනා කරනු ලැබෙයි එම යෝගාවචර පුද්ගලයා නිச்சානු පස්සනාව මගින් நிච්ச்ச சඥාවෙන්ந்த, දුකානු පස්සනාව මගින් சුக்க சඥාවந்த අනත්තාානු පස්සනාව මගින් අත්්‍ය සඥාවந்த සිතමුදයි. යනமே ලෙස ්‍රලක්ෂණයට නංවමින් විපස්සනා කරයි. සංකාර ධර්මයන්හි කලකිරීමම් ස්වභාවති නිබ්බිධානු පස්සනාව මගින් நந்தෙන්ந்த. සංකාරයන්ගේ බිඳயாම බங்க. ැවත නැවතත් ර ලක්ෂයට නැඟවීමෙන් සංකාරයන් කෙරහි විරාගේ පහළ කරන විරාගානු පස්සනාවෙන් රාගේද සංකාරයන්ගේ නිරෝධය බලන නිරෝධානු පස්සනව මකින් සමුදේද. සංකාරයන්ගේ බිඳීම විපසනාකිරීමෙන් කෙළෙ ස්තදංග වශයෙන් බැහරකිරීමේ ස්ොරූපෙන් නිවන වෙතට යොමු වී බැසගැනීම කරන පටිනි සගගානු පස්සනාව මගින් සංකාරයන් නිච්ච ආදී වශයෙන් වරදවා ගැනීමෙන් හෙවත් ආධානයෙන් සිත මුදෝමින් හුස්ම ගැනීම කරයි මෙලසු හුස්ම ගැනීමට හැකි කල්හි එයට ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් සිත මුදෝමින් හුස්ම ගැනීමය එකනු ලැබේ මෙසේ හුස්ම ගැනීමට උනන්දුවෙන් සිත යොදා භාවනා වැඩීමට අභ්‍යාස කරෙත්වා ුද්ධ මාර්ගය දෙස දාතුනු පිටුවෙන් මෙය ත්‍රතිය චතුක්ක චිත්තානු පස්සනා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති බව ධතියුතුයි චතුත්ත චතුකය අනිච්චානු පස්සී අස්ස සිස්සාමීත සික්කති අනිච්චානු පස්සී පස සිස්සාමීත සිකති සංකාරධර්ම අනි්්‍යයයි නවත නැවතත් භාවන අභ්‍යාස ඇති වාශ්වාස කරමී හික්මෙයි සංකාරධර්ම අනි්්‍යයයි නැවත නැවතත් භාවන අභ්‍යස කරමින් ප්‍රශ්වාස කරමියයි හික්මයි. මේ අනිච්චානු පස්සනාවයි. විරාගානු පස්සී අස සිස්සාමී ති සික්කති විරාගානු පස්සී පස්ස සිिස්සාමී ති සික්කති. සංකාාරධර්මයන්ගේ බින්දධීමමන වූ බංගේ හා ාගේ දුරුවීමෙන් වන නිර්වාණය දකිමින් නැවත නැවතත් භාවන අභ්‍යාසකරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරමියයි හික්මෙයි. මෙය විරාගානු පස්සනාවයි. නිරෝධානු පස්සී අසසිස්සාමී ති සික්කති නිරෝධානු පස්සී පස්ස සිස්සාමී ති සික්කති. සංකාර ධර්මයනහි කණික නිරෝධයනම් වූ කනිික බංගේ හා රාගේෙහි නිරුද්ධවීමනම් වූ නිර්වාණය දකිමින් නැවත නැවතත් භාවන අභ්‍යාස කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරමියයි හික්මෙයි මේ නිරෝධානු පස්සනාවයි. පටිනිසාග්ගානු පස්සී අස සිසාමීතය සික්කති, පටිනිසග්ගානු පස්සී, පස සිස්සාමීතය සික්කති. කෙලෙස් තදංග වශයෙන් බැහැර කළ හැකි විපස්සනා ඥානහා සමුච්චේද වශය නිතිරි නොකොට බැහර කළ හැකි ආය මාර්ගඥාන සම්පූර්ණ කරනු සඳහා සංකාරයන් හි බිඳීෑම හෙවත් බංගය හා සංකාරයන්ගේ නිරෝධෙන් සංකාරයන් බැහැර කරලීම නම්වූ නිවන අනුව නැවත නැවතත් බලමින් උස්ම ගනිමී පිටකරමී යැයි හික්මෙයි මේ පටිනිසාක් ගානු පස්සනාවයි සංයත නිකාය පහ දෙක එකසිහය පිටුවෙන් මේ චතුත්ත චතුක්කය ශුද්ධ විදර්ශනාවහි ශක්්‍යතාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. ඉහත චතුක්ක තුනවනාහි සමත විපස්සනාවන්හි ශක්‍යතාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක. විසුද්ධි මාර්ගය දෙසිී හතර පිටුවෙන්. පටම චතුක්ක්‍ය වනාහි ආනාපාන කම්මට්ටානයෙහි ආධිකම්මික එනම් ආදුනික පුද්ගලයා සඳහා සමත කර්මස්ථාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක මේ කායනු පස්සනා සතිපට්ටානය දුතිය චතුකය චත්තතිය චතුය චතුත්ත චතුකය යන චතුක්ක තුනවනාහි මේ පටම චතුකය මගින් ලබාගත් ධ්‍යාන ඇති යෝගාවචර පුද්ගලයා හට වේදනානු පස්සනා සතිපට්ඨානය, චිත්තානු පස්සනා සතිපට්ටානය, දම්මානු පස්සනා සතිපට්ටානය වශනයෙන් බුදුරාජ වහන්සේ දේශනා කොට ඇති සේක. මේ අට්ටකතා විස්තරයට අනුව පටම චතුක්කය අනුව ධ්‍යානය ලබාගන්නා තෙක් භාවනා කළ පසුව දතිය චතුක්කය, තතිය චතුක්කය, චතුත්ත චතුකේ යන මේවා වරෙන් පියවර නැගී යුතුවන්නේය. චතුත්ත චතුකෙහි අඩංගු අනිච්චානු පස්සී පදේහි අතුළත් අනිච්ච ධර්ම විග්‍රහ කරන අ්ටකතාචාරයන් වහන්සේ අනිච්චන්ති පංචක් කදාා අනිච්ච ධර්මය වනාහි පංච ස්කන්ධයෝය යැයි පැහැදිලි කොට ඇත්තේය. එම පංච ස්කන්ධයන් විපස්සනා කරන්නේ නම් මෙම පංච ස්කන්ධය නාමරූප ධර්මයන් ප්‍රථමයෙන් පරිග්‍රහ කළේතුය ඥානීෙන් පරිච්චේද වශයෙන් ගදයුතු වන්නේය හේතු ධර්ම පරිග්‍රහ කළයුතිය ඥානයෙන් පරිච්චේද වශයෙන් වෙන් කර ගතයුතිය මෙලස පරිග්ගා කිරීම ඥානයෙන් පරිච්චේද කිරීම සඳහා රූප කර්මස්ථාන කොටස, නාම කර්මස්ථාන කොටස පටි්ච සමුපාද කොටස ලක්කනාදී චතුක කොටස විපසනා කොටස යන කොට පහක් අනුව මතුකාණ්ඩයන් හි විස්තර කොට ඇත අවශ්‍ය කරන ඇත්තෝ එම කොටස් අනුව දීගට අභ්‍යාස කරත්වා. මෙම ආනාපාන කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි චතුක්ක හතරක් වශයෙන් ආශ්වාස දහස ආකාරයක් ප්‍රශ්වාස දහස ආකාරයක් යන දෙතිස් ආකාරයක් වශයෙන් සම්පූර්ණ ලෙස අභ්‍යාස කරන්නේ නම් බුදුරජාන් වහන්සේ අනුශාසනා කොට ඇති පරිදිී හුස්මගන්නෙකු වීමෙන් පාත සඳහන් ආනිශාන්සයන් ලබා ගත හැකි වන්නේය මජ්ජිමනිකාය තුන දෙසිය විසි අට පිටුවෙන්. මහනෙන දෙතිස් ආකාරයන්ට අනුව සම්පූර්ණ ලෙස වැඩු බොහෝ වාරගණනක් ප්‍රගුණ කරන ලද ආනාපාන සතිය සත්‍රාකාර වූ සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ කරන්නට සමත්වෙයි සම්පූර්ණ ලෙස වැඩු බොහෝ වාරගණක් ප්‍රගුණ කරන ලද මේ සතර සතිපට්ඨාන ධර්මයෝ උතුම් බොජ්ජංග ධර්ම හත සම්පූර්ණ කරන්නට සමත්වන්නාහ සම්පූර්න් ලෙස වැඩු බොහෝ වාරගණනක් ප්‍රගුණ කරන ලද බොජ්ජංග ධර්ම හත ආය මාර්ගඥාන හතරනම් වූ විච්චාහා ආරය පලඥාන හතරනම් වූ විමුක්තියන විද්ජා විමුක්ති ධර්ම දෙක සම්පූර්ණ කිරීමට සමත් වන්නේය පින්වත් ඔබ මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ අභිමතය පරිදි හුස්මගන්නා වූ පුද්ගලයකු වීම සඳහා උනන්දුවෙන් සිත යොදා භාවනා කිරීමට පුහුණු කරන්නෙක් වේවා. මොක්පුර රන්දොර ප්‍රථම භාගය මින් සමාප්ත වෙයි